අත්අඩංගුවටපත් ETI හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයන් අධිකරණ කටයුතු සඳහා යොදවාගත් නීතිඥවරුන්ට ගෙවා ඇත්තේද තම තැන්පත් මුදල් බව ETI තැන්පත් කරුවන් පවසනවා. ඔවුන් මේ බව ප්‍රකාශ කළේ අද කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී. අත්අඩංගුවට ගෙනුණු ETI හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයන් සිව් දෙනාට ඊයේ පස්වරුවේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඇප ලබා දුන්නා. අත්අඩංගුවට ගැනුණු ETI හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයන් සිව් දෙනාට ඊයේ පස්වරුවේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඇප ලබා දුන්නා. ඒ අනුව එක් සැකකරුවෙකුට රුපියල් මිලියනේ ශරීර ඇප දෙකක් බැගින් සැකකරුවන් සිව් දෙනාට නියම කළ අතර ඔවුන්ගේ විදේශ ගමන්ද තහනම් කරමින් විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට ලබා දෙන්නයි නියෝග කළා. සැකකරුවන් සිව් දෙනාට ඇප හිමිවීම සම්බන්ධයෙන් අධිකරණ භූමියෙන් පිටත රැඳී සිටි ETI තැන්පත් කරුවන් සිය විරෝධය පළ කළා. විරෝධතා මැදේ අප නියම වූ හිටපු ETI අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයන් අධිකරණ පරිශ්‍රයෙන් පිටව ගියේ මෙලෙසින්. මේ අතර ETI තැන්පත් කරුවන් අද කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් අවධාරණය කළේ තම මුදල් ලබා ගන්නා තුරු සටන අත් නොහරින බවයි. රටම බලාගෙන හිටියා මේ ඉදිරි සිංහලව රක්ෂිත බන්ධනාගාරගතයි කරයි කියලා. නමුත් ඔවුන්ට අප නියමුණා. මේ ඉදිරි සිංහල බංකොලොත් කියලා කිව්වට නීතිචරු 25කට අධික ප්‍රමාණයක් රැගෙන ආවා. ඔවුන් තාමත් ඉදන් කරන්නේ මේ අපේ තැන්පත් කරුවන්ගේ සල්ලි. අපි දැකපු දේ තමයි අධිකරණයේ තුලදී ඉදිරි සිංහලගේ පැත්තෙන් ඉදිරි සිංහල වරද පටවනවා මහ බැංකුවට. මහ බැංකුව පැත්තෙන් වරද පටවනවා ඉදිරි සිංහලට. මේ දෙගොල්ලෝ බෝලේ පාස් කරනවා. අවසානයේ මේකෙන් අසරණ වෙන්නේ මේ අසරණ මහ ජනතාව. මට ඉස්පිරිතාලේ ගියාම 13000ක් report එකක් දුන්නා. කරන්න වකුණු report එක. ඒක කරගන්න විදියක් නැතුව මම මේ සුමානම හැවිදෙනවා ලාබෙට කරගන්න. කොයිවත් නැහැ. 13000යි 12000යි ඉල්ලන. මට කරගන්න විදියක් නැහැ. කට්ට කපටි මේ හතර දෙනාට වචන නැහැ කියන්න මට. මගේ මහත්තයා ICC එකේ වැඩ කරලා ගත්ත සල්ලි ETF එකෙන් මෙන් ඉනල දැම්මේ. ඒ සල්ලි ඔක්කොම නැහැ. අපි කොහොම ජීවත් වෙන්නේ? පොලිසිය නිරදන් මහතුල අපු අල්ල ගත්තා. එළියට පැන්න ගන් ගත්තම ගෑනි කඩනවා මම. ඒ තරම් කේන්තියක් කවන්න නිරදින් නිරදන් පොලිසිය මහතුල අපිට ඒක නිරදුන්නේ නැහැ. ඒ වේගේ කවුරු වවන්න නවත්තන්න බෑ. නැත්නම් තුමිනේ ඔබතුමා ඉස්සක අපි ගැන දැන් ඇස්සල්ලා බලන්න. ඔබතුමා අපි පියා අපි දරුවෝ. තාත්තගෙන දරුවෝ නොමග යවන්නේ නැහැ. බුදුමනේ දැයතේ නැදලා කියන්න ඔබතුමාට අපිට සහනයක් ලබා දෙන්න. මුතුරාජවිල පරිසර පද්ධතියට හානිවන අයුරින් දියත් කිරීමට සූදානම් වන ව්‍යාපෘතියට එරෙහිව නැගී සිටින ලෙස අගරාද ගුරු අතිඋතුම් මැල්කම් කාඩිනල් රංජිත් හිමිපාණන් ප්‍රදේශීය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. උන්වහන්සේ මේ අදහස් පළ කළේ මුතුරාජවිල සුරකීමේ සංවිධානය අද පැවැත් වූ මාධ්‍ය හමුවට එක්වීමෙන්. පෞද්ගලික සමාගමක් විසින් මුතුරාජ වෙල තෙද්බිමේ අක්කර 700 ක භූමි ප්‍රමාණයක් අත්නොමතික අයුරින් නව ව්‍යාපෘතියක් සඳහා යොදා ගනිමින් සිටින බවටත් එමගින් එම කලාපයට විශාල හානියක් සිදු වෙමින් පවතින බවටත් මුතුරාජ වෙල සුරකීමේ සංවිධානය අද අනාවරණ කර සිටියා. අපට මතකයි යහපාන අඬු කාලේ අපිව ගෙන්නුවා කුෂිකර්ම අමාත්‍යංශයට. ගෙන්නලා සාකච්ඡාවක් තිබ්බා මේ පිළිබඳව අදාළ පුද්ගලයා ආවා. අදාළ පුද්ගලයෙක් ඉන්න මේ සමාගමේ ඒ පුද්ගලයාට පිටිපස්සෙන් තව පුද්ගලෙක් ඉන්නවා. මේ පුද්ගලයා තමයි ලංකාවට කුණු ගෙන්න යට හිටියේ. මේ පුද්ගලයා කිව්වේ ඉකෝපෙන්ලි කියන ව්‍යාපෘතියක් කරහා තමයි මේ ව්‍යාපෘතිය කරන්න කියලා. මෙච්චර දැවැන්ත පාරිසරික වටිනාකමක් තියෙන අවුරුදු දසගහක් ගානක්ම ආරක්ෂා වෙලා ආපු මේ භූමිය විනාශ කළා හදන ඉකෝපෙන්ලි මේ ඩෙවලොප්මන්ට් එක මොකද්ද කියන එක සම්බන්ධව අපට ප්‍රශ්නයක් තියෙනවා. අපිට දැනගන්නට ලැබුණා ගොවි ජන සේවා දෙපාර්තමේන්තුවේ ගම්පහ කාර්යාලයේ හරහා යම්කිසි මුදලක් ගෙවලා සම්පූර්ණ ඉඩම් අක්කර 700ක් පමණ වෙන් කරගෙන තියෙනවා කියලා මේ වැඩපිළිවෙලට එක්තරා සමාගමක්. ඉතින් මේ වැඩපිළිවෙල තුළ ගොල්ෆ් ක්‍රීඩා පිටී, ගොඩනැගිලි, ව්‍යායාම ස්ථාන මේ වගේ ගොඩාක් දේවල් සංචාරකයන්ට එහෙම යන්න පුළුවන් තැන් හදන්න මේගොල්ලෝ සැලසුම් කරලා ගම්පහ දිස්ත්‍රික්කයේ ඒ ජලය ගලාගෙන යන කැලණි ගඟ, ජායල, දඬුගම් ඔය මේ ජලාශ වලින් මේ වතුර පාරවල් ඇවිල්ලා මේ හෝලන්ද ඇල, හැමිල්ටන් ඇල මේ ඇල ක්‍රමයේ හරහා කලපුවට ගිහිල්ලා කලපුවෙන් මූදට යන මේ ක්‍රමවේදය සම්පූර්ණයෙන්ම අවුල් ජාලාවක් බවට පත් වෙනවා. ගම් වතුර ආවම ඒක පාලනය කරගන්න බැරුව යනවා. ඒ නිසා අපි මේ ව්‍යාපෘතියට විරුද්ධයි. මේක කරන්න දෙන්න බෑ. මේක කරන්න දෙන්නෙත් නැහැ. අපිට සංචාරක ව්‍යාපාරයේ පස්සෙන් යන්න ඕනේ නැහැ. සංචාරක ව්‍යාපාරයෙන් ලංකාවට වෙච්ච ලොකු සෙතක් නැහැ. මම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ බෝඩ් ගලවලා දාන්න කියලා.
දැන් තවත් පුවත් කීපයක් श्रीलंका युद्ध हमदाव विसेन कृषिकार महा पशु संपद बलकाय नमीन तवत अभिनव बलकाय स्थापित किरीम अद युद्ध हमदापतिवर आगे प्रधानत्वेन सिदु केरुना एहि अरमुनवान्ने दनट आरंभ कर एति सह इदिरेदी एरंबीमट सलसुम कर एति कृषिकार्मिक व्यापृतीन वडात कार्यक्षमव सह फलदायीव इदिरेट पात्वागिन यामाय දකුණු ආසියාවේ මෙතෙක් අත්අඩංගුවට ගැනුණු මත්පෙති විශාලතම තොගය ශ්‍රී ලංකා රේගුවේ මද්ද්‍ර විනාශක අංශය විසින් අද සිය භාරයට ගනු ලැබුවා. එය පෙති 18000කින් සමන්විත වී තිබූ අතර ගෙනවිත් තිබුණේ බෙල්ජියමේ සිටයි. මත්පෙති තොගේ වටිනාකම රුපියල් මිලියන 130ක්. දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් මෙරිස්ස කොක්නට් හිල්ස් නැමැති ස්ථානයේ භූමියේ කොන්ක්‍රීට් කණු සිටුවමින් ඉඩම් වෙන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් අදාළ ඉඩමේ කොටසක හිමිකරුගේ පුත්‍රයා මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු අතර වරද පිළිගැනීමෙන් අනතුරුව අපමත මුදා හැරියා. කෙසේ වෙතත් අනවසරයෙන් නිදි කර තිබූ අදාළ කම්බි වැටේ කොටසක් මෙලෙස ඉවත් කර තිබුණා. රටවිරුව වහා ගෙන්වා ගනු මෙන් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අද නිහඬ විරෝධතාවයක නිරත වුණේ බත්තර මුල්ලේ පිහිටි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඉදිරිපිටදී විපතට පත් වුණහම රජයත් මේ ආයතනයත් ඒ විදේශ ශ්‍රමිකින් රැකබලා ගන්න මෙහෙමද ඡන්දෙ දුන්නු ජනතාවට සලකන්න කොළඹ බරායේ නැගෙනහිර පරයන්තේ කළමනාකරණය හෝ මුළු අයිතීන් කොටසක් හෝ විදේශ සමාගමකට පැවරීමට රජයේ සූදානමක් ඇතැයි තොරතුරු ලැබී ඇති බව පවසමින් වරාය ඒකාබද්ධ වෘත්තීය සමිතිය එකමුතුව අද දහවල් වරාය පිවිසුම අසලදී උද්ඝෝෂණයක් පැවැත්වුවා. සමගින් ප්‍රවෘත්ති අසන්න. සුබ රාත්‍රියක්.